අයිබෝවන් කලින් ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 හරිද හරියටම කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මේ මම වත්සලා හෙට්ටි මුල්ල ප්‍රථමයෙන් පුවත් සිරස්තල තනතුරු වලට රාජපක්ෂවරු එක ඩීල් දේශපාලනයකට යන්නේ නැති බව විපක්ෂ නායක සජිත් කියයි ආයත් ආණ්ඩුවක් හදන්න හදන මෛත්‍රී සිංහ දජය අතටගත් එක් තරුණයෙකු හෝ තරුණියක ඇති රටක් වෙනුවෙන් ප්‍රථමයෙන් දේශීය පුවත් තනතුරු බලාපොරොත්තුවෙන් කිසි විටකත් රාජපක්ෂවරු සමග ඩීල් දේශපාලනයකට යන්නේ නැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා සමගි ජනබලවේගයේ සංවිධානය කළ මැයිතින පෙළපාලිය බොරැල්ල කැම්පල් පිටියෙන් ආරම්භ වුණා ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කැම්බල් පිටියෙන් ආරම්භ කළ සමගි මැයි පෙළපාලිය නිදහස් චතුරාර්ය පරිශ්‍රයට පැමිණ ඉන්නනතුරුව එම ස්ථානයේ මැයි දින රැලිය පැවැත්වුවා ඔත සමගි ජන බලවේගයේ නායක ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස මෙතුදුන් නිදහස් අරගලේ ප්‍රථම මේ දින රැලියට සහභාගී වෙන බවද අන්තර්කාලීන සූදු වලට අපි සූදානම් නැහැ අපිට නූල් සූත්‍ර දේශපාලනේ ඔබින්නේ නැහැ රූකඩ දේශපාලනේ ඔබින්නේ නැහැ දැන් බෑග් පිටින් එනවලු සල්ලි මොනවටද ගනුදෙනු කරන්න මම කියනවා රට විනාශ කරපු මේ රාජපක්ෂ ආණ්ඩුවත් එක්ක අපිට ගනුදෙනුවක් නැහැ මේ හොර හැත්තත් එක්ක ගනුදෙනුවක් නෑ 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 මයි මේක එක කණ්ඩායම් වායු සමීකරණය කරපු කාමරවල ඉඳගෙන මම ජනාධිපති වෙලාම ඉන්නම් ඔයාට ආරාමතිකම් දෙන්නම් ඕන්නම් පවුල පෞද්ගලික ලේකම් කරගන්න සංස්ථා සභාපතිකම් මෙච්චර දෙන්නම් ඒ යුගයේ අවසන් ඒ යුගයට අපේ රටේ තනක් නැහැ නව ආණ්ඩුවක් නිර්මාණය කිරීමට තමා සෝදානම් බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සංවිධානය කළ මැයිතින රැලිය පැවැත්ුණේ එම පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුව පුලතිසි මණ්ඩප පරිශ්‍රයෙන් ආරම්භ වුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජන රැලිය පොළොන්නරුව රෝහලහන්දිය දක්වා පැමිණියා इन अनतुरुवाय जन हमव आरंभ वुने මම ජනාධිපති ධූරය මාස එකමාරකට අඩුයි අවුරුදු පහට ඒ තනතුරේ සිටින කාලේ කිසිම දෙයක් අද මේ තියෙන ප්‍රශ්න මේ රටේ තිබුණේ නැහැ. රාජපක්ෂ මහත්තුරු ඉතාම හොඳ රටක් බාරගත්තේ. නමුත් අද ගෙවල් වල තියෙන ආහාර ප්‍රශ්නය, බඩු මිල ප්‍රශ්නය, තෙල්, ගෑස්, විදුලි ප්‍රශ්න, ඒ වගේම භාණ්ඩ හිගය, ආහාර හිගය උණු රටම මහා ඛේද වාචකයකට අභාග්‍යයකට මුහුණ දීලා තිබෙනවා. ජනතාවගේ පැත්ත ගැනීම තමයි අද මමත් පාරට වැස්සේ රටේ තිබෙන දහසකුත් ප්‍රශ්න සමග ජනතාව පීඩාකාරී තත්වයෙන් සිටින විට අපිට පුළුවන්කමක් නැහැ gedetta වෙලා ඉන්න ආණ්ඩු පක්ෂයෙන් අයින් වෙලා පහුගිය සතියේ අපි 51 දෙනෙක් විපක්ෂයේ වාඩි වුණේ මේ ආණ්ඩුව යන ගමන වැරදි නිසායි අපි බලාපොරොත්තු වෙන්නේ මේ රටේ අලුත් ආණ්ඩුවක් හදන්නයි රටේ ජනතාවගේ ඉල්ලීම සියලු ආණ්ඩුවේ නායකයෝන් අයින් වේ යුතුයි ඉල්ලා අස්වේ යුතුයි ඒ අනුව මැතිවරණයක් පවත්වලා නව රජයක් පත් කරගන්න ජනතාවට ඉඩ දී යුතුයි කියන එක මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ මේ දින සැමරුමට සමගාමීව කොළඹ පුරහලේ සිට ඩාලිපාර දක්වා පෙළපාලියක් සංවිධානය කර තිබුණා
මේ දිනයට සමකාමීව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිවයිනේ තවත් ප්‍රදේශ කිහිපයක විරෝධතා සංවිධානය කර තිබුණා. මෙදිනට සමගාමීව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සත්‍යග්‍රහයක්ද ආරම්භ කර තිබුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කරා අපි අද දවස තම තමන්ගේ ප්‍රදේශවල තම තමන්ගේ දිස්ත්‍රික්කවල මේ ජනතාවගේ හඬට කන් දෙන්න රජයට යම් අභියෝගයක් එල්ල කළ යුතු වේදිකාවක් නිර්මාණය කළ යුතුයි කියන මර ඇඳේ ඉන්න රෝගියා බෙහෙත් නැතුව ගන්න කෙඳිරිය මෙන්න මේ සියල්ලේ හඬ එකතු වෙච්චි මහා ගෝසාවට කන් දෙන්න කියලා තමයි අපි අද රජයට බලධාරීන්ට මේ ගිනි අවි වාඩි වෙලා යෝජනා කරන්නේ ඒ අදිෂ්ඨානය තමයි අපි අද ගලිගමුවෙන් ඉදිරියට ගෙනාවේ ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය ප්‍රධාන මෛරැලි හතරක් සංවිධානය කර තිබුණා ජාත්‍යන්තර කම්කරු දිනේ වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ ස්ථාන හතරකදී මැයි දින සැමරුම් සංවිධානය කර තිබුණා. එහි ප්‍රධාන මැයි පෙළපාලිය කොළඹ පංචිකාවත්ත පීඩී සිරිසින ක්‍රීඩාංගණයේදී ආරම්භ වුණා. ඒ ජන පීඩක ආණ්ඩුව පන්නමු ජනතාවාදී ආණ්ඩුවක් ගොඩනගමු යන තේමාව මුල් කර ගනිමින් ජනතා විමුක්ති පෙරමුණේ මැයි පෙළපාලිය කොළඹ කොටුවට පැමිණ එම ස්ථානයේ මැයි රැලිය පවත්වනු ලැබුවා. මීට අමතරව අනුරාධපුර මාතර සහ යාපනය යන ප්‍රදේශවලදීද ජනතා විමුක්ති පෙරමුණ මැයි රැලි සංවිධානය කර තිබුණා. අපි හිතනවා මේ මැයි දිනේ ඉතා වැදගත් මැයි දිනයක් කියලා. අපි මේ මැයි දිනේ තියෙන යුග පෙරළි අවස්ථාවක මීට කලින් අපි දන්නවා ආණ්ඩු පෙරදිලා පෙරළිලා තියෙනවා. හැබැයි ආණ්ඩු පෙරදුනාට ඒ වර්ගෙම ආණ්ඩු තමයි ආයෙත් ආවේ. හැමදාම බලහිටියේ ප්‍රභූවරු ක්‍රමයේ වෙනස් වුණේ නැහැ. අපි හැමදාම දුක් වින්දා. අපි හැමදාම රැවටුණා. මේ රැවටීමේ දේශපාලනේ නවත්තන්න ඕන. දෙමළ, මුස්ලිම්, සිංහල අපි ඔක්කොම එකට එකතු වෙන්න ඕන. ඔබ විශාල කැපවීම කරලා තියෙනවා මේ රට වෙනුවෙන්. හැබැයි ඔබට ලැබිච්ච කිසිවක් නැහැ. ඒ නිසා අපි අපේ ජීවිතය දිනා ගන්න ඕන. අනාගත පරපුරට රටක් තියෙන්න ඕන. අපි සන්තෝෂෙන් ජීවත් වෙන්න ඕනේ නැද්ද? අනාගත දරුවන්ට රටක් තියෙන්න ඕනේ නැද්ද? සෑම රටක් හදන්නේ අපේ වගකීම. මේ වගකීම ඉටු කරන්න නම් අපි වෙනස් වෙන්න ඕන. අලුත් දේශපාලන ගමනක් පටන් ගන්න ඕන. අද මෙතන වවුනියාවෙන්, කිල්නොච්චෙන්, මන්නාරමෙන්, මුලතිව් වලින්, යාල්පාණම් වලින් අවිල්ල තියෙන හැම සහෝදරයෙක් සහෝදරයෙක් අපි ඉල්ලා සිටින් මේ ජන අරගලය අපි ජයග්‍රහණය කළවල කෘතු. ඒක හුදු ගෝඨාභය රාජපක්ෂ පරද්දලා ඒ වෙනුවට වෙන සජිත් ප්‍රේමදාස හරි ඒ ජාතියේ වෙන වර්ගයක කවුරුවක් හරි ගෙනල්ල වැඩක් නැහැ. අපිට අවශ්‍යයි පොදු ජනතාව ඉස්සරහට ගන්න පුළුවන්. පොඩි මිනිසුන්ගේ ඉස්කෝලේ, පොඩි මිනිසුන්ගේ ඉස්පිරිතාලේ, පොඩි මිනිසුන්ගේ කුඹුර, පොඩි මිනිසුන්ගේ තීවර රස්සාව මෙන්න මේක උඩ ලගන්න පුළුවන්. අලුත් ප්‍රතිපත්ති සහිත හොරකම් කරන්න නැති ජනතාවාදී පාලනයක්. එක්සත් ජාතික පක්ෂය විසින් මෙවර මැයි දිනය වෙනුවෙන් රැලියක් පවත්වන්නේ නැතිව සමන්ත්‍රණයක් සංවිධානය කර තිබුණා. ජාතික සේවක සංගමය එය සංවිධානය කර තිබුණා. ඒ එම පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රණිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතික පක්ෂය විසින් මෙවර මැයි දිනය වෙනුවෙන් මැයි රැලියක් පැවැත්වීම වෙනුවට එම පක්ෂයේ සේවක සංගමය විසින් සංවිධානය කළ සම්මන්ත්‍රණයක් පැවැත්වුණා. ඒ එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අපේ ආර්ථිකය සම්පූර්ණයෙන් කඩාවැටිලා ව්‍යාපාර බංකොලොත් වෙලා කෘෂිකර්මාන්තයට පෝර නැහැ, දීවරයන්ට ඩීසල් නැහැ, අපේ රැකියා ගණනාවක් නැති වෙලා තියෙනවා. සේවක පන්ති තවත් රැකියා ලක්ෂ ගණන් නැති වෙන්න පුළුවන්. ආණ්ඩුව ඇතුළෙත් දැන් කඩාවැටීමක් ඇති වෙලා තියෙනවා. 2019 ජනාධිපතිවරණේ ලැබුණ වරමත්, 2020 පාර්ලිමේන්තුවේ ලැබුණ වරමත් දැන් අහෝසි වෙලා තියෙන්නේ. පරම කැන්සල් වෙලා තියෙන්නේ. විශාල දේශපාලන භූමිකම්පාවක් ඇති වෙලා තියෙන්නේ. විපක්ෂයේ ස්ථාවරේ, ජනතාවේ ස්ථාවරේ දෙන්නම යන්න ඕන කියලා. ආණ්ඩුවේ ස්ථාවර දෙකක් තියෙනවා. සමහරු කියනවා දෙන්නම ඉන්න ඕන කියලා.
අනික් අය කියන අගමැතිතුමා යන්න ඕනේ ජනාධිපතිතුමා ඉන්න ඕනේ කියලා. ජනාධිපතිතුමා යෝජනා කරලා තියෙන 20 වෙනුවට 21 වෙනි සංශෝධන ඉදිරිපත් කරන්න කියලා. කෙටුම් පදක් නැහැ. මම 20 වෙනි සංශෝධනයට විරුද්ධයි. නමුත් 21 වෙනි සංශෝධනය ගෙනාවා කියලා රටේ ආර්ථික ප්‍රශ්න වලට විසඳුමක් නැහැ. 21 වෙනි සංශෝධනයෙන් විධායක ජනාධිපතිගේ බලතල නැති කරලා 19ට එනවනම් අපි ඒක අම්බලමක් හැටියට පිළිගමු. මොකද අපිට ඕනේ අලුත් ව්‍යවස්ථාවක්. ඒ අපේ අදහස අනුව නෙවෙයි. මේ රටේ සමාජයේ මේ රටේ තරුණයන්ගේ අදහස් තියෙනවා. මේ ප්‍රශ්න කොච්චර බැරෑරුම්ද කිව්වොත් මන්ත්‍රු 113ක් ඉන්න ආණ්ඩුව කියන එක විසඳන්න බෑ. ආර්ථික ප්‍රශ්නයට විසඳුමක් නැති ආණ්ඩුවකින් ප්‍රයෝජනයක් නැහැ. මේ අර්බුදයට විසඳුම් උවමනයි. මම කියනවා ඒක විසඳන්න පුළුවන් කියලා. දැන් ටෙලිවිෂන් ටෙලිවැකියා. ටෙලිවිෂන් ටෙලිවැකියා. අද ගාලුමෝදර අරගලය අපේ රටේ විතරක් නෙවෙයි ලෝකේ පුරාම මාතෘකාවක්. වැඩි පිරිසක් අරගලය අගයද්දී කිහිප දෙනෙකු මේ අරගලයට හොඳටම බය වෙලා. එයාලට හීනෙනුත් අරගල භූමියේ ඉන්න තරුණ කොල්ලන් කෙල්ලන්ගේ අතේ තියෙන සිංහ දජය වෙනුවට සුදු කොඩි පේන්න පටන් අරන්. මේ අරගලය ඕපපාතික නැහැ. මුළු රටම මුහුණ දුන් මුහුණ දෙන ආර්ථික සමාජ දේශපාලන බිඳ වැටීම තුලයි මේ තරුණ නැගිටීම ඇතිවන්නේ. තරුණයින් ආවේගශීලී, චව සම්පන්නයි, අව්‍යාජයි, නිර්මාණශීලී, රටට ආදරේ හොරකම් කරලා නැහැ. බලන්නකු රටම විදුලි අර්බුදයක. විදුලි බල ඇමතිලා, නියෝජ්‍ය ඇමතිලා, ඉංජිනේරු විශේෂඥින්ගෙන් පිරුණු රටක්. සදාකාලික පාඩු ලබන විදුලි බල මණ්ඩලයක්. ගාලුමෝදරටත් පහුගිය කාලේ පුරාම එළිය තිබුණේ නැහැ. තරුණ තරුණීන් පෝලිම්බල හිටියා ඩීසල් පෙට්‍රල් ගේන්න, ජෙනරේටර් දුවවන්න. නමුත් අද සෝලා පව ක්‍රමයක් හදලා විදුලිය දෙනවා. මේ ජාතියේ බය නැති නිර්මාණශීලී තරුණයින්ටයි රටක් බාර දෙන්න ඕනේ. සූර්ය බලයට මර බයේ ඉන්න අයට ගාලුමෝදර සෝලා පව සිස්ටම් එක හොඳ උදාහරණයක්. ඒකයි අප කිව්වේ මේ අරගලයේ ඕපපාතික නැහැ කියලා. අප කියන්නේ මේ අරගලයේ බිහි වෙන්න පසුබිමක් තිබුණා කියලා. එදා වේල කන්න බැරි රටක්, තරුණයන්ට පේන තෙක් මානයක ආලෝකයක් පේන්නේ නැති රටක්, නිදහසින් අවුරුදු 74කට පසුත් ණය කන්දකට යට වුණු රටක්, හොරකම දූෂණේ වංචාව ලෝකේ ලොකුම කන්ද එවරස් වලටත් වඩා උසට ගිය රටක්. අරගලයක් විප්ලවයක් බිහි වෙන්න මීටත් වඩා මොන සාධකද? මේ විප්ලවයේ සමහරු ලඟු කරන්නේ එයාලගේ දූලා පුතාලගේ හීනත් එක්ක වෙන්න ඇති. සමහරු ලියනවා යහපාලන ආණ්ඩුවේ පුංචි කාර් සිහිනේ බිඳ වැටුණ තරුණ තරුණියලු මේ ඉන්නේ. අපට කියන්න තියෙන්නේ යහපාලනය විතරක් නෙවෙයි, අවුරුදු 74ක් පුරා තරුණ කොල්ලන්ගේ කෙල්ලන්ගේ හීන කුඩු පට්ටම් කරපු රටක් මේක. මේ රට දාලා ගිය තරුණ තරුණීන් අදත් විදේශවල අපූර්වට ජීවත් වෙනවා. මේක හදන්න බැරි රටක් නෙවෙයි. හදනවා කියලා ආපු හැමෝම හැම දේශපාලන පක්ෂයක්ම හොරා කාපු රටක්, හිඟමනට ඇදලා දාපු රටක්. මේ රට පාලනය කළ හැම පක්ෂයක්ම වග කියන්න ඕනේ අඩු වැඩි වශයෙන් මේ අපරාධයට. මේ රට මේ අගාධයට ඇදලා දැම්මේ හොරකම විතරක් නෙවෙයි, ජාතිවාදයේ ආගම්වාදයත් තවත් හේතු දෙකක්. දැන් මේ තරුණ අරගලයට එල්ල කරන්න හදන තවත් චෝදනාවක් තමයි බෞද්ධ විරෝධී අයලු මේ ඉන්නේ. මේ ඉන්නේ සැබෑවටම මහනදම් පුරන කෙල්ලෝ කොල්ලෝ ටිකක්. අද වෙනකන් හිංසනය අතට ගත්තේ නැති කෙල්ලෝ කොල්ලෝ ටිකක්. සුපුරුදු හොරණෑ සහ නලාකාරීන්ට හරි අවශ්‍යයි ඔබ අබෞද්ධ කියන්න. බෞද්ධකම කියන්නේ අවිහිංසාව. ඔය අවිහිංසාව දිගටම තියාගෙන යන්න. කතෝලික සුදු ඇඳුම දකිනකොට, කසාවත එක්ක අසුන්ගෙන ඉන්නවා පේනකොට, මුස්ලිම් ජාතිකයාගේ තොප්පිය දකිනකොට, පාලකින්ටත් ඒ අයට වහල් සේවය කරන වහල්ලුන්ටත් හරි අමාරුයි. හොඳේ ඒ විතරක් නෙවෙයි, යාපනයේ ඉඳලා දෙමළ අම්මල ඇවිත් ඔබත් එක්ක ඉඳගන්නකොට ජාතිවාදී විකුණන් කන තුට්ටු දෙකේ දේශපාලනඥින්ට අන්න ඩයස්පෝරාව මතක් වෙලා බලාගෙන ඔබත් එක්ක ප්‍රබහ කරනුත් ඉන්නවා. මිනිහා තාම මැරිලා නැහැ. ගාලුමෝදරට ඇවිල්ලා ඔබේ පිටිපස්සෙන් ඉන්නේ ප්‍රබහ කරන් කිව්වොත් කලබල වෙන්න එපා, පුදුම වෙන්න එපා.
දැන් තරුණ අරගලය දිය ආරුවිලු. ඒක ඉවරයි කියලා තවත් කීප දෙනෙකු කියනවා. මේ අරගලය දිය කරන්න හරි ආස පිරිසක් ඉන්නවා. නමුත් එයාලට කියන්න තියෙන්නේ අරගලය විචිත්‍රවත්. අපේ රටේ තරුණ අරගලවල එදා තරුණයන් තරුණයන් අත තිබුණේ තුවක්කු උණ්ඩ. මේ තරුණයන් තරුණියන් අත තියෙන්නේ ගිටාරය. ඔවුන්ගේ මුවේ රැව් දෙන්නේ ගීතය, සටන් පාට, පින්සල පෑන නාට්‍ය. ඔබේ අතේ තුවක්කු තිබුණා නම් පාලකින් ඔබට මේ තරම් බය නැහැ. එහෙමනම් මෙලහකට ඔබව පාලනය කරලා අවම බලය පාවිච්චි කරලා වෙඩි තියලා ගහලා එලෝලා. මේ පාලකින් අද ඔබ ළඟ පරාජය වෙලා ඉන්නේ. අපට කියන්න තියෙන්නේ මේ අරගලයේ ඉන්න සියලු දෙනාම ගෙදර ගියා කියලා හිතමුකෝ. එක කොල්ලෙක් හරි කෙල්ලෙක් හරි සිංහ දජය අත ඇතිව හුදකලාව මේ ගාලු මෝදර හිටියොත් ඒ ඇති. දෙකෝටියකට වැඩි ජනතාව වෙනුවෙන් එක කොල්ලෙක් හෝ කෙල්ලෙක් ගාලු මෝදර අතහැරියේ නැත්තම් දෙකෝටියම කොඳුනාරටිය ලෙස ඒ එක තරුණයව හෝ තරුණියව දවසක් මේ රට ආදරයෙන් නම් කරાવી මතක් කරાવી. මේ ගාලු මෝදර භූමිය මේ රටේ ඉතිහාසයේ අලුතින් ලියු තරුණ ඔබේ අරගල භූමිය ලෙස අනිවාර්යම දිනක නම් කරાવી. වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ ඇසනු කතා දැන්. මේ වෙලාවේ රටට ඕන කරන්නේ සර්වපාක්ෂික ආණ්ඩුවක් නෙමෙයි. මේ වෙලාවේ ඕන කරන්නේ අගමැතිලා ජනාධිපතිලා එහෙම නැත්නම් කැබිනට් මණ්ඩල මාරු කරන කාර්යවටත් වඩා කාටද ඩොලර් බිලියන 6ක් ශ්‍රී ලංකාවට ලබා ගන්න පුළුවන් පුජ්‍යලයක්. ඩොලර් බිලියන 6ක් ලබා ගන්න පුළුවන් දේශපාලන නායකයෙක් පාර්ලිමේන්තුව තුල ඉන්නවා. ඒ රනිල් වික්‍රමසිංහ මහත්මයා. කළ හැකි පුජ්‍යලයෙන් රටේ ජනතාව නැගිටිය යුතුව තිබෙනවා. කවුරු හරි හිතනවා නම් මේ රටේ සියලුම දේවල් අංග සම්පූර්ණ කරලා මේ රටේ අගමැතිකම් බාර ගන්න ඒ දකින්නේ දවල් හීන. එක එක කතන්දර කිය කිය දැන් විශ්වාස භංගෙවත් ගේන්නේ නැහැ. ඉතින් මොකද්ද මේ විපක්ෂයේ තේරුම? මේක රන් බන්දේසියක තියලා එන්න මහත්වෝ ඇවිල්ලා අගමැතිකම බාර ගන්නයි කියන එක තමයි මේගොල්ලෝ බලාපොරොත්තු වෙලා ඉන්නේ. වර්තමාන ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා ප්‍රධාන කැබිනට්ටුවට වැඩ බැහැ. ඔය අයගේ මෝඩ තකතීරු තීන්දු තීරණ නිසා අද අපි හැමදෙනාගේම ජීවිත කඩා වැටිලා. ඒ නිසා ඔබ මේ ජන හඬට ඇහුම්කන් දීලා පිටත් වෙලා යන්න. ගෙදර යන ගමන ඉක්මන් වෙනවා. නිලධාරීන්ගේ මිනිස්සුන්ගේ වාසනේ නිදහස අහිමි කරන්න උත්සාහ කරන්න එපා. වාසනේ නිදහස අහිමි කරොත් මේ ලෝකේ අපි අත්දැකීම් තියනවා. ගෙදර යන්න වෙන්නේ හොඳින් නෙවෙයි නරකින්. ඔබතුමාලා තමිල්නාඩුවෙන් ආධාර මේ අවස්ථාවේ ලබා දෙනවා නම් සතුටෙන් ඒක අපි පිළිගන්නවා. ඒ වුණාට ඒ ආධාර ලබා දෙන්නේ ද්‍රවිඩ ජනතාවට පමණයි නම් අපිට එපා. ශ්‍රී ලාංකිකයන්ට සියලු දෙනාටම ලබා දෙනවා නම් ඒක ලබා දෙන්න. කලුකඩේ තුල නිර්මාණය වෙන මිල ගණන් උදමනේ ගණනය කරන්නත් බෑ. ඒ නිසා ඉතාම විකෘති වෙච්ච උදමනයක් අපේ රට තුල අපිට නුදුරු කාලය තුල බලා ගන්න පුළුවන්. හැබැයි ස්ථිර ආදායමක් නැති ගොවියා සහ අපේ ආර්ථික අර්බුදයට මුහුණ දුන්නා. ප්‍රවෘත්ති අවසන්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.